රුසියාව අභ්‍යන්තරයට එල්ල කරමින් ඇති යුක්‍රේන ආක්‍රමණය ගෝලීය යුද්ධයක් සඳහා මුල් විය හැකි බවට රුසියාව අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා. රුසියානු රාජ්‍යයේ RIA ප්‍රවෘත්ති ඒජන්සිය වාර්තා කළේ රුසියානු ජනාධිපති සහායක නිකොලයි පැට්‍රොෂෙව් මේ සම්බන්ධ දැඩි අනතුරු ඇඟවීමක් නිකුත් කළ බවයි. යුක්‍රේන හමුදා අගෝස්තු 6 වනදා දේශ සීමාව හරහා රුසියාවේ කර්ස් ප්‍රදේශයට පැමිණි අතර එතැන් සිට ජනාවාස 100ක් ඉක්මවා ග්‍රහණයට ගෙන ඇති බවයි පිළිගෙන තිබුණේ. මේ සඳහා ඍජුව නේටෝ සම්බන්ධයක් පවතින අතර ඒ සඳහා පැහැදිලි සාක්ෂි රුසියාව රැස් කරමින් ඇතැයිද රුසියාවේ හිටපු ආරක්ෂක ලේකම්වරයා දැනුම් දී තිබෙනවා. මෙම ආක්‍රමණයට නේටෝ හමුදාවට අයත් රටවල හමුදා භටයන් මෙන්ම නේටෝව විසින් සැපියූ සන්නද්ධ උපකරණ යොදා ගනිමින් ඇතැයිද චෝදනා එල්ල කර තිබුණා. ප්‍රහාරයට නේටෝවේ සහභාගීත්වය පිළිබඳ ප්‍රතික්ෂේප කළ නොහැකි සාක්ෂි පවතින බැවින් තුන්වන ලෝක යුද්ධය පිළිබඳ උපකල්පනය කළ හැකිව ඇතැයිද අනතුරු අඟවා තිබෙනවා. රුසියානු ආරක්ෂක මණ්ඩලය මේ සම්බන්ධයෙන් මූලික පියවර සලකා බලමින් සිටින අතර සතුරන් රුසියානු භූමියෙන් පළවා හැරීම පළමු අදියර ලෙස සලකන බවයි දැනුම් දී ඇත්තේ. රුසියානු පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කතානායක මිහායිල් ෂෙරමෙට් විසින්ද යුක්‍රේනය හා නේටෝව වෙත දැඩි අනතුරු අඟවීමක් නිකුත් කර තිබෙනවා. මෙය රුසියාවේ ජාතික ආරක්ෂාව අවදානමකට ලක්කිරීමක් වන බැවින් රුසියාවට ඕනෑම පියවරක් ගැනීමේ අයිතියක් පවතින බවයි පෙන්වා දී ඇත්තේ. මෙම ආක්‍රමණය අනුමත කරන නේටෝවේ යුරෝපීය රාජ්‍යන් ක්ෂණිකව අඩපණ කිරීමේ හැකියාව රුසියාවට පවතින අතර එය නොවැළැක්විය හැකි බවයි දැනුම් දී ඇත්තේ. කර්ස් මෙහෙම සැලසුම් කිරීමට නේටෝ සහ බටහිර බුද්ධ්‍යාංශ සම්බන්ධ වී ඇති බැවින් නියමිත වන්දිය ඔවුන් විසින් ගෙවා දමනු ඇතැයිද පවසා තිබෙනවා. මේ අතර ෆයිනන්ෂල් ටයිම්ස් වාර්තාවක් මගින් සඳහන් කළේ රුසියාවේ පැවැත්ම තර්ජනයකට ලක්වුවහොත් අනුගමනය කළ හැකි විනාශකාරී ප්‍රහාර සැලසුමක් රුසියාව සතු බවයි. නේටෝව විසින් හිමිකරගත් රුසියාවේ රහසිගත ලිපිගොනුවලට අනුව මෙම රුසියානු සැලැස්ම හෙළිකර ඇතැයිද දැනුම් දී තිබෙනවා. රුසියාවේ භූමිය අහිමිවීම හෝ නේටෝව සමග ඇතිවී හැකි ගැටුමකදී නැෂ්ටික හැකියාව ඇති මිසයිල භාවිත කරමින් පහරදීමේ සැලසුමක් 2008 සිට රුසියාව පවත්වාගෙන යමින් ඇති බවයි වාර්තා කළේ. රුසියානු නාවික හමුදාව මුල් කරගත් සැලසුම මගින් යුරෝපයේ තීරණාත්මක ස්ථාන 32ක් එකවර පහර දී අඩපණ කිරීම මේට අන්තර්ගත බවයි ෆයිනන්ෂල් ටයිම්ස් වාර්තා කළේ. ප්‍රංශයේ බටහිර වෙරළ තීරය, බ්‍රිතාන්‍යයේ බැරෝ බන්ෆර්නස් නගරය වැනි දුරස්ථ ඉලක්කවල සිට පෝලන්තය, ජර්මනිය, නෝර්වේ, බ්‍රසල්ස්, ඩෙන්මාර්කය වැනි තීරණාත්මක නේටෝ කඳවුරු සහ සබ්මැරීන නැවතුම් මේ සඳහා නම් කර ඇතැයිද හෙළි කර තිබුණා. රුසියාවේ සමීපතම මිතුරන් වන චීනය හෝ ඉරානය සමග අවදානමකදී පවා පහරදීමේ සැලසුම් රුසියාව සතු බවයි මෙම අනාවරණය මගින් ෆයිනන්ෂල් ටයිම්ස් වාර්තා කළේ. කෙසේ වෙතත් යුක්‍රේන ආක්‍රමණය පරාජය කළ හැකි බවට රුසියාව විශ්වාස කරන බැවින් මෙමගින් ගෝලීය අවදානමක් නිර්මාණය කිරීමට රුසියාව උත්සාහ නොදරනු ඇතැයිද පවසා තිබුණා. ඒ වෙනුවට යුක්‍රේනයේ වනසා දැමීම හෝ සම්පූර්ණයෙන් අත්කර ගැනීම වැනි විකල්පයක් පිළිබඳ රුසියානු ප්‍රධානීන් අවධානය යොමු කර ඇති බවයි වාර්තා කළේ. මේ සමග රුසියානු යුද නැව් සහ සබ්මැරීන දැඩි ප්‍රහාරයක් සඳහා සූදානම් කරමින් සිටින අතර යුක්‍රේනයට එය නව අවධානමක් නිර්මාණය කළ හැකි බවටද අනතුරු අඟවා තිබෙනවා. දෙවන ලෝක යුද්ධයෙන් පසු රුසියාවට එරෙහි පළමු ආක්‍රමණයට මුහුණ දෙමින් සිටින අතර එය අපේක්ෂා කළ මට්ටමේ සරල එකක් නොවන බවයි රුසියානු හමුදා ප්‍රධානීන් පිළිගෙන තිබුණේ. ආරම්භයේදී මෙය බටයන් 100 දෙනෙකුගේ කඩාකප්පල්කාරී ප්‍රහාරයක් ලෙස නම් කළද එය බටයන් 12,000ක් ඉක්මවන පූර්ණ ආක්‍රමණයක් ලෙසද මේ වන විට නම් කර තිබෙනවා. තවදුරටත් යුක්‍රේනය හරහා හමුදා සහ සැපියුම් ලබා දෙමින් ඉදිරියට යාමේ උත්සාහයන් පවතින බැවින් රුසියානු හමුදා දරුණු ප්‍රතිචාරයක් දක්වමින් සිටින බවයි නිවේදනය කළේ. මේ දක්වා රුසියානු බටයන් 500කට වැඩි සංඛ්‍යාවක් කර්ස්ක් සීදී යුක්‍රේන හමුදා අතට පත්ව ඇති අතර යුක්‍රේන බටයන් 100 දෙනෙකුට ආසන්න පිරිසක්ද රුසියානු හමුදා විසින් ඇතැම් ස්ථානවලදී යටත් කරගෙන ඇතැයිද හෙළි කර තිබුණා. ඒ අනුව සටන් පවතින අතරවාරයේ පවා සිරකරු හුවමාරුවක් පිළිබඳ සාකච්ඡා සිදු කරමින් ඇති බවයි රොයිටර් වාර්තාවක් මගින් අනාවරණ කළේ. ලොව වටා වැදගත් පුවත් දැනගන්න ලංකා ඒ නිවුස් සබ්ස්ක්‍රයිබ් කරන්න. නවතම වීඩියෝ සඳහා පහත සීනුවේ බොත්තම සක්‍රිය කරන්න.